මේ ලෝකයේ මිනිසුන් වර්ග විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන මිනිසුන් අතර අසාමාන්‍ය ගත ලක්ෂණ පෙන්눔 කරන එහෙමත් නැත්නම් විවිධ රෝගාබාධස්ථා ජානමය වෙනස් වීම හේතුවෙන් වෙනස්ම ආකාරයේ ජීවිත ගත කරන මිනිසුන් අපට කලාතුරකින් දැක්කන ලැබෙනවා. මිනිසාම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ ලෝකයේ ජීවත් වෙන අපිට හිතා ගන්න බැරි අසාමාන්‍ය ශරීර ලක්ෂණ පවතින මිනිසුන් හත් දෙනෙක් ගැන. මේ වගේ වීඩියෝ හැමදාමත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න අවද කරන්න එපා. එහෙනම් අද අපි යමු අපේ වීඩියෝ එකට. අංක 7 JOMK කුඩා දරුවන්ගේ පෙනුම ගන්න මේ කාන්තාව ජීවත් වෙන්නේ ඉන්දියාවේ. 1993 දෙසැම්බර් මාස 16 වෙනිදා තමයි මෙයා ඉපදෙන්නේ. වයස අවුරුදු 5ක් වෙනකම්ම සාමාන්‍ය ළමයෙක් වගේ වර්ධනය වුණත් එදින එහාට නම් මෙයාගේ ශරීර ස්වභාවය ගැන ගැටලුවක් MG දෙමව්පියන්ට ඇවිල්ලා තියෙනවා. 2011 දෙසැම්බර් 16 වෙනිදා ඇම්ගේ 18 වෙනි උපන්දිනයේ පසුව ගිනස් ලෝක වාර්තා මගින් ඇය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ ලෝකයේ දැනට ජීවත් වූ සිටින මිටිම කාන්තාව ලෙස. ඇයගේ උස සෙන්ටිමීටර 62.8යි. ඒ කියන්නේ අඩි 2යි අඟල් 0.6යි. ඇයගේ උස සීමා වෙලා තින්නේ පිරමෝඩියා ඩිවර්ෂන් නම් ජානමය ආබාධයක් හේතුවෙන්. ඇය ඉන්දියානු රූපවාහිනී වැඩසටහනක් වන Big Boss 6 හි ආරාධිත සහභාගී වන්නියක්ද වෙනවා. 2014 අගෝස්තු 13 වෙනිදා ඇය American Horror Story Pre-Show හි සිව්වන වාරයේ මාපිටීටින් ලෙසද රඟපෑමට සමත් වී තිබෙනවා. ඒ වගේම 2012 වසරේදී ඇඩ් ලොව මිටිම මිනිසා වන නේපාලයේ චන්ද්‍ර බහාදුර ඩැන්ගී ඇයට හමු වෙනවා. මිනිසාම මෙම යුගල ගිනස් ලෝක වාර්තාවේ 57 වන සංරක්ෂණය සඳහා එකට පෙනී ඉඳලා තියෙනවා. අංක 6. ලැරි ගොමස්. මෙයව දැකපු ගමන් කුඩා දරුවෙකු නම් නිසැකවම භීතියට පත් වෙනවා. ඒ මොකද කියලා කියනවා නම් වෘකේග්ගේ පෙනුමට සමාන පෙනුමක් තමයි ලැරිගේ තියෙන්නේ. 1978 උපත ලබන ලැරි මේ වෙනකොට මුළු සිරුර පුරාම හිසකස් වැඩිම හේතුව අති දුර්ලභ හයිපර්ටිරොක්සෝස් නම් රෝගයට ගොදුරු වෙලා තමයි ඉන්නේ. කෙසේ වෙතත් ලැරි කියන්නේ චිත්‍ර ශිල්පියෙක්, නීතිඥයෙක්, ලේඛකයෙක් වගේම සංගීතඥයෙක්. ඔහු දර්ශනය, සාම්ප්‍රදායික දැනුම, තාක්ෂණය සහ පරිසර විද්‍යාව යන තේමා ගවේෂකයෙකුතු වෙනවා. ඒ වගේම ද ට්වින් වූල් මෑන් නම් චිත්‍රපටයේ ලැරි රංගනෙන්ද දායක වෙනවා. අංක 5. ෆ්‍රැන්සිස්කෝ ඩොමින්ගෝ. ඇන්ගෝලන් ජාවි යන අන්වර්ථ නාමෙන් හැඳින්වෙන මේ අපූර්ව මනුස්සයා තමයි ලොව පළල්ම මුඛයේ හැමත් නැත්නම් ලෝකෙ ලොකුම කටහිමි පුද්ගලයා. මොහුව හමු වෙන්නේ ඇංග්ලින් අගනුවර ලුවන්ඩා වීදිවලින්. හමු වෙන්නේ වීදියකින් උනාට මෙයව හොයාගන්නේ ලුහු බැඳලා කියලා කිව්වොත් ඔයාලට හිතා ගන්න බෑ නේද? මොකද මේ මුලින්ම මොහුගේ බීම කෑන් තමාගේ කට ඇතුළට දාන වීඩියෝ YouTube ජාලාවල පළ වෙලා තියෙනවා. පස්සේ අවුරුදු දෙකක් මොහුව ලුහු බැඳලා හොයාගෙන තමයි මෙයාගේ කට හරියටම කොච්චර ලොකුද කියලා මැනලා තියෙන්නේ. මොන වුණත් අවසානයේ ලෝකෙ ලොකුම මුඛයේ හිමි පුද්ගලයා බවට ෆ්‍රැන්සිස්කෝ පත් වෙනවා. ඒ නිසාම දැනටමත් රෝමයේ පවතින විශාලම මුඛයේ සෙවීමේ තරගයේදී තරගයට සහභාගී වන තරගකරුවන්ට ෆ්‍රැන්සිස්කෝගේ කට තරම් ලොකු කටක් නම් පෙන්වන්න මේ වෙනකම් බැරි වෙලා තියෙනවා. ෆ්‍රැන්සිස්කෝගේ කටේ ප්‍රමාණය අඟල් 6.69ක් වෙනවා. අංක 4. ස්ටීවන් ලුඩ්වික්. ස්ටීවන්ගේ තියෙන විශේෂත්වය තමයි මෙයා ඉපදෙන්නේ අසාමාන්‍ය අස්ථි හා කාටිලේජ් වර්ධනය සමග. අති දුර්ලභ අස්ථි ආබාධයකින් පෙළෙන ස්ටීවන්ගේ වම් පාදයේ කුඩාවටත් වම් අත කුඩාවටත් තමයි පිහිටලා තින්නේ. හැබැයි අත්පා හොදට පිහිටලා තියෙන කම්මැලියන්ට වඩා ස්ටීවන් හරිම ක්‍රියාශීලී. විවිධ ක්‍රීඩා කිරීමට මෙන්ම නර්තනයේදීමට ඔහුට හැකියාව තියෙනවා. අංක 3. කොලුබුඩ්. මොංගෝලියාවේ උපත ලබන මෙම කාන්තාව ලොව දෙවනියට දිගම පාද හිමි කාන්තාව වෙනවා. ඇගේ පාදවල දිග අඟල් 52.18ක් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ උස හිතා ගන්න පුළුවන්නේ. උස කොයි තරම්ද කියනවා නම් ඇගේ පාසලේ පළමු වසරේදී ඇගේ පළමු ශ්‍රේණියේ ගුරුවරයා තරම්ම ඇය උසයි. නිසැකවම ඔබට අදහා ගන්නත් බැරි වේ. නමුත් මේක සත්‍යයි. මෑගේ මවද අඩි 6ක් තරම් උසයි. පියාදේ ලෙසමයි දැනට වයස අවුරුදු 29ක් වන මේ තරුණිය උස නිසාම උසින් වැඩි ගොඩනැගිල්ලක් සොයා නිවසද මාරු කරලා තිනවා. එදිනදා ජීවිතයේදී මේ උස නිසාම ඇයට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. කකුලට සරලන සපත්තු ඇඳුම් සහ වාහනයක සුවපහසුට ගමන් කිරීම නම් කකුල් දෙක තියාගන්න වැඩිපුර ඉඩක් ඕන වෙනවා. මේ දේවල් කොහොම වුණත් අද වෙනකොට ඇයි තා සතුටින් කාලය ගත කරනවා. අංක 2. චෙප් බොයි බෝන්ස්. චිප් බොයි නම් මේ පුද්ගලයා ප්‍රසිද්ධියට පත් වෙන ඇමරිකාවේ පැවැත්වෙන ඇමරිකන්ස් ගොට් ටැලන්ට් වේදිකාවෙන්. මුගේ විශේෂත්වය නම් අසාමාන්‍ය ලෙස තම දැස් ඉලිප්පීමය. එහෙමත් නැත්නම් ඇස් දෙක එළියට පනිනසේ සිටීමට මොහුට පුළුවන්. මුගේ මේ විශේෂ හැකියාව සහයෙන් නිර්මාණය වන භයංකාර අමුතුම පෙනුම නිසා මෙයාට මියුසික් වීඩියෝ හා වෙළඳ දැන්වීම වලට ආරාධනා ලැබෙනවා. කෙසේ වෙතත් වර්තමාන වෙනකොට චිප් බොයි TikTok සමාජ මාධ්‍ය නම් සෑහෙන ජනප්‍රිය පුද්ගලෙයි. අංක 1. යූ ජියන්ෂියා. ලොව පුරා සිටින ගැහැණු ළමුන්ගේ අවධානයට පත් වෙලා ඉන්න මේ චීන
ජාතික කාන්තාවගේ විශේෂත්වය තමයි මෑට දිගු ඇස් පිහාටු පිටල් තියෙනවා. මේ නිසාම ඇය නිල ගිනස් ලෝක වාර්තා අතරට එක්වන්නේ 2016 අවුරුද්දේ. ඒ අඟල් 4.8ක් දිග ඇහි පිහාටු නිසා. මේ විදිහට දිගින් දිගටම වර්ධනය වුණු ඇහි පිහාටු අවසානයේ මන බලන විට අඟල් 8කටත් වඩා වර්ධනය වෙලා. කෙසේ වෙතත් විද්‍යාඥයින් හා වෛද්‍යවරුන් පවසන ආකාරයට මෙලෙස ඇහි පිහාටු වර්ධනය වීම රෝගයක් හෝ වෙනස් ජානමය වෙනස්කමක් නොවේ. ඉතින් මේ කාන්තාව තමන්ට ලැබුණු දේ දායාදයක් ලෙස ආඩම්බරකාරී ලෙස ජීවිතය සතුටින් ජීවත් වෙනවා. ඉතින් මේ වගේ අපි ජීවත් වෙන ලෝකයේ අසාමාන්‍ය දේවල් එක අසාමාන්‍ය විදිහට ජීවත් වෙන මේ වගේ මිනිසුන් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? හිතන දේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. තවත් දැනුම පිරුණු මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකල් අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්.